අයිබෝවන් හරිත හරියටමගෙන එන සියත ටීවී උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් නවදහනිය පුවත් සිරස්තල වෙත අමාත්‍යංශ රාජ්‍ය ආයතන සහ දේශපාලන පක්ෂ නව වසරේ වැඩ ආරම්භයි පැමිණෙන ඕනෑම අභියෝගයක් ජයගෙන රට සහ ජනතාව ආරක්ෂා කිරීමට කැපවෙනවා යුද හමුදාපතිගෙන් ප්‍රකාශය පළ දැරූ සියත පුවත අමාත්‍යංශ රාජ්‍ය ආයතන සහ දේශපාලන පක්ෂ 2021 නව වසර සඳහා සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම ඊයේ පෙරවරුවේ සිදු කෙරුණා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩලය හමු වීමද ඊයේ සිදු කෙරුණා. නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු වුණා. අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුභවාදී ආකල්පෙන් අධිෂ්ඨානෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා ඔවුන් අමතමින් සඳහන් කළේ 2021 වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහකම්පණය කියන එක තියෙන අපි මේ මිනිසුන්ගේ සල්ලි වලින් නොමිල ඉගෙනගෙන ඒ මිනිසුන්ගේ සල්ලි වලින් බදු වලින් අපි පඩි අරගෙන අපි කටයුතු කරනකොට අපි ඉතාම අවංකව අපේ සේවය පුළුවන් උපරිම මට්ටමකින් මේ රටේ මිනිසුන්ට කරන්න ඕන. අමාත්‍යංශයේ වැඩ කරන සුළු සෞඛ්‍ය සේවක කාර්ය සහායකයාගේ ඉඳලා අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා දක්වාම රට හරි තැනකට ගෙනිය ගන්න මේ රටේ නිරෝගිමත් ජනතාවක් බිහි කරන්න මේ ලබා දෙන්නා වූ සහයෝගයට මාගේ හෘදයාංගම ගෞරවණීය ස්තුතිය නව වසර වෙනුවෙන් අධිකරණ අමාත්‍යංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා මේ විශිෂ්ට මෙහෙයුමේ කොටස තවදාරි විශ්‍රාම ගිය දවස විනායම් කරගෙන පුළුවන් අපේ කාලය තුළ අපි අපේ යුතුකම් ඉෂ්ට කරගන්න නව වසර වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ කැපවීම අපේ දායකත්වය අපි ලබා මේ රටට ඒක මම මේ රටේ මේ සියලු ජනතාවට නිර්භය ප්‍රකාශ කරනවා මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීමට ප්‍රබල ලෙස ඉවහල් වන ආයතනයක් වශයෙන් අපි මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීම මේ කාලය තුල මහකු සේවාවක් ඉටු කරන අධ්‍යාපන අමාත්‍යංශයේද නව වසර වෙනුවෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා එහිදී මෙලෙස අදහස් පළ කළා සියලු දෙනාම එක්කසු කළා දේශපාලන පක්ෂ ભેද පෞද්ගලික සාධක ඒ සියල්ලක්ම අමතක කළා අපේ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් සියලු දෙනාම එකමුතු යම්කිසි වැඩපිළිවෙලකට අවතීර්ණ වීම තමයි ආකල්පය අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතාද විදුලි බල අමාත්‍යංශයේදී නව වසරේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ග්‍රාමීය නිවාස ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා නව වසර සඳහා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ දොම්පේ ඉහළ ලුණුගම ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස කිහිපයක් ජනතා අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා තමුන්ගේ තනි බලයට තනි මතයට කරන දේවල් නෙමෙයි ජනාධිපතිතුමා හොඳට ඇහුම්කන් දීලා අවශ්‍යතාවය අනුව සියලු පුරවැසියාගේ රටවැසියාගේ ජීවිත ගැන හිතලා ගන්න තීන්දුව తీරුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අභිනව වසර වෙනුවෙන් සිය පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අද සිදු කෙරුණා. සෙත් පිරිත් සජ්ජායනා කොට කිරි ඉතිරිවීමේ චාරිත්‍රයෙන් අනතුරුව නව වසරේ වැඩ කටයුතු ආරම්භ වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ වර්ෂයේදී අපේ බලාපොරොත්තු තිබෙන්නේ සංවිධානගතව ශක්තිමත්ව ගොඩනැගීම. ඒක විශාල අභියෝගයක් දේශපාලන වාතාවරණය අනුව අපි ආණ්ඩුව කොටස්කරුවන් ලෙස එක පැත්තකින් ක්‍රියා කරනවා. තද යම් පසුබෑමක් මෙහි තිබෙනවා කියලා සමහර
සමහරයිගේ මතයක් තියෙනවා මම නම් විශ්වාස කරන්නේ නැහැ මේවා පසු බැලන නෙමෙයි තියෙන්නේ අපිට මේවා ශක්තිමත් විදිහට ගෙන යන්න පුළුවන් මේ නිසා ඒකට අවශ්‍ය කරන ධෛර්යයයි අපිට වැදගත් වෙන්නේ අපි හැම විටම වැටුනම නැගිට පක්ෂයක් ඉදිරි මාස 3 ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දවන්ත ප්‍රතිසම්විධාන ක්‍රියාවලියකට භාජනය කරන්න බලාපොරොත්තු වෙන කොළඹ මහනගර සභාවේ නව වසර සඳහා වැඩ කටයුතු ආරම්භ කිරීම සර්වාගමික වතාවත්වලින් අනතුරුව සිදු කෙරුණා. ඒ නගර අධිපති නීරෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභාවේ කාර්යක්ෂමතාවේ වැඩි කිරීම සඳහා රාජකාරී ලිපිලේඛන සඳහා ඉලෙක්ට්‍රොනික අත්සන් භාවිතා කිරීමද මෙහිදී ආරම්භ කෙරුණා. පැමිණෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට වත්මන් යුද හමුදාව ශක්තිමත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ නව වසර වෙනුවෙන් ඊයේ යුද හමුදා මූලස්ථානයේදී රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් නව වසරේ ආරම්භය සනිටුවන් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේකුඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී පළමු දින රාජකාරී ආරම්භ කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. නව වසරක සමාරම්භය සනිටුහන් කරා ඔබට පැවරෙන ජාතිය ගොඩනැගීමේ සියලුම රාජකාරීන් නිසි අයුරින් ඉටු කළ යුතු බව මේ අවස්ථාවේදී මා අවධාරණය කර සිටිනු ලබනවා. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දී ක්‍රියා කිරීම සඳහා ඔබගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයි. නිලධාරීන් හට ඇති පුහුණු ආස්ථාන් ප්‍රමාණයද ඉහළ නංවමින් නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය යුද හමුදා විද්‍යාලයක් දක්වා ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව උසස් කිරීම සඳහා සියලුම සැලසුම් සකස් කර ඇති බව සතුටින් සඳහන් කළ යුතුව තිබෙනවා. වෛරසයෙන් මේ දක්වා ආරක්ෂා වෙමින් රාජකාරී කළ ආකාරයෙන්ම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන්වන තෙක් ඉදිරි වසරේදීත් ඔබ ක්‍රියා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2020 සිට 2025 දක්වා පස් අවුරුදු මූලෝපායික සැලැස්මක් මේ වන විට අප විසින් ඉදිරිපත් කර තිබෙනවා. අදින් ඇරඹෙන එම වසරේ සිට අපගේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව නව සැලැස්මක් අප සතුව තිබෙනවා. එම සැලැස්මට අනුව සෑම නිලයක්ම තමන් සතු වගකීම හඳුනා ගනිමින් ඒවා නිසි අයුරින් ඉටු කිරීම තුළින් යුද හමුදාවේ අනාගත අභිවෘද්ධිය ළඟා කර ගැනීමට අපේ අපේක්ෂාවයි. සියලුම පහසුකම් සහ වරප්‍රසාදයන් මගින් අපේක්ෂා කරනු ලබන්නේ යුද හමුදා සමාජිකයන් රටේ සිටින සතුටින්ම වාසය කරන පිරිසක් බවට පත් කිරීමේ ඉලක්කය කරා ගමන් කිරීම බව සඳහන් කර යුතුමයි. මෙතර ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පළමු දින රාජකාරී ඇරඹීමේ උත්සවයක් පැවැත්වුණා. අප සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට හඳුන්වා දුන් රට හදන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක් ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීමට නැඹ වූ ජවයකින් හා අදිෂ්ඨානයකින් යුතුව ස්වකීය වගකීම් නොපිරිහෙලා ඉටු කරන වර්ෂයක් ලෙස 2021 වසරේ පළමු රාජකාරී දිනය වන අද දින සිට ඉදිරියට ඔබ සියලු දෙනා කටයුතු කරනු ඇතැයි මා අපේක්ෂා කරමි. පයාකල මලේකොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකන ලද ධාතු මන්දිරය පසුකීයදා විවෘත කෙරුණා. පයාකල මලේකොඩ පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මලේකොඩ නන්ද ස්වාමින් වහන්සේගේ 75 වන ජන්මදිනය වෙනුවෙන් විහාරස්ථානයේ ඉදිකරන ලද අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්යාණී ස්වාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මෙන්ම කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා. දීර්ඝායු ලැබේවා කවදවත් මේ ශාසනික සේවාවන් සිදු කරන්නට වහන්සේට
දුරුවන්ගේ පිහිට ශක්ති ආශිර්වාදය දේව රැක වරණ ලැබේවා ලැබේවා හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇතුළු දේශපාලනඥයින්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මීට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක්ද පැවැත්ුණා බුදු දහම කියන එක ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු ආශිර්වාදයක් හැටියට මම දකිනවා බුද්ධ ආගමේ ආගමික චින්තනය තුල හැදුණු වැඩුණු ඉතිහාසයක් අප සතුව තියෙනවා ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා එහෙම කියන අය මෝඩයි ඒ නිසා අපි ඒ ගැන අනුකම්පා කරනවා මිසක් අපි ඒයට වෛර කරන්නේ නැහැ ඒකට අපි වෙනත් ආගම් ඇදහැව්වත් අපිට ඒ ආభాෂයෙන් ශක්තියක් ලැබෙනවා පන්නරයක් ලැබෙනවා අපේ ජීවිතත් ඒ ආකාරයෙන්ම අනිත් අයට ගෞරව කරමින් ජීවත් වෙන්න මේ සම්පත්තිය ආරක්ෂා කරගත යුතුයි අපි මේ රටේ දේශපාලන නායකයෝ ඒක තීරුම් ගන්නට ඕනේ මේ රටට ලැබිලා තියෙන ලොකුම තෑග්ග තමයි මේ ආගම බුද්ධ ආගම ඒ නිසා ඒ ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක් හැටියට මම දකින්නේ මේ රටේ අපි නායකයෝ හැටියට ගන්න හැම තීරණයක් මේ ආගමික චින්තනයට ගැළපෙන තීරණ විය යුතුයි ආගමක් එපාය කියලා කියන සංස්කෘතියට වහල් වෙලා සමහර තීරණ අපි ගන්නේ ආගමක් නැති විදිහට ජීවත් වෙන අය වගේ ඒක හොඳ නැහැ ආගමික ජීවිතයෙන් තමයි අපිට දුරදක්නා දර්ශනය ලැබෙන්නේ දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් පළාත් සභාව දැන් තියෙනවා පළාත් සභාව ඇතුලේ මහ ජනතාවගේ නියෝජනය නැහැ එක්කෙනෙකුට බලය කේන්ද්‍රගත වෙලා තියෙනවා ආණ්ඩුකාරවරයෙකු අපිට කියන්න පුළුවන් අපේ ආණ්ඩුව දෙන නිසා ආණ්ඩුකාරවරුත් අපේ හිඳ ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම කියන්න පුළුවන් නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරමින් තමයි දැන් අපිත් තියෙන්නේ මේක මේ අපි හදපු එක නෙමෙයි නේ 13 වෙනි සංශෝධනය කියන්නේ. මේ රජය කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පමණක් නෙමෙයි. ඒ නිසා කඩිනමින් අපේ පක්ෂ නායකයෝ තීන්දුවක් ගයි 13 වෙනි සංශෝධනයේ අවශ්‍යද අනවශ්‍යද හැබැයි අවශ්‍යයි කියලා හිතනවා නම් මේ කියන පාර්ශව එහෙමනම් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක්. එක පක්ෂයකට වෙනම තරඟ කරන්න ඕන නම් මොකක් හරි පක්ෂයකට මං කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි. ඒකට බාධාවක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ ඉස්සරත් තනි ගමනක් ගිහිල්ලා එනගත්තා. ඒවා පෞ තනි ගමනක් ගිහිල්ලා එනගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි යනගන්න අපේ ගමන අපි කොහොමද යන්නේ කාඩ සලකන්නත් ඉස්සෙල්ලා තුනෙන් දෙකක බලයක් අපිට ලැබලා දීපු මේ රටේ මිනිස්සුන්ට සලකනවා අපේ ජීවිත කාලේ අලුත් අවුරුද්දකදී අමාරුවෙන් කිරිපතක් හොයා ගන්න වෙච්ච වසර බවට මේ වසරපත් වෙලා තිබෙනවා හාල් කිලෝවක් රුපියල් 120ට විතර අරගෙන ඕල් ගෙඩියක් රුපියල් 110ක් විතර දීලා අරගෙන අදාගත්ත කිරිපත කන්න ලූණු සම්බලක් හදාගන්න එකත් ලේසි පහසු වැඩක් නොවී කියන එක ලූණු ගෙඩියේ මිල ඇහුවාම අපට තේරෙනවා වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි ලූණු ගෙඩියක් පෙන්නලා පොල් ගෙඩියක් පෙන්නලා දැන් සැපද කියලා අහන්නවත් ළඟදී ලූණු හැම කෑවද කියලා අහන තත්ත්වෙට ජනතාවට සමච්චල් කරන්න කිසිම සූදානමක් නැහැ. ජනතාවගේ ජීවන බර අමතක කරන්න රජයේ ඇතුළෙන්ම පිල් දෙකක් හදලා බෙදිලා විතක කියනවා පළාත් සභාව ඕන කියලා. තව ආණ්ඩුවේම පිලක් දාලා කියනවා පළාත් සභාව ඕනේ නැහැ කියලා. අන්තිමට බලනකොට දුෂ්ට චරිතයයි වීරයාගේ චරිතයයි දෙකම ආණ්ඩුව. ආණ්ඩුව අවුරුද්දක් ගත වෙලා මිනිවල්ලොන්ද මිනිය පුච්චනවද කියන එක තීන්දුවක් ගන්න බැරි තැනකට පත්වලා ඉන්නවා. අපි සියලු බලවේග ඒකරාශී කරනවා මේ ආණ්ඩුව මේගෙන යන ව්‍යාපාරයට එරෙහිව. පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ පුළුල් දැනුමක් තියෙන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳව දැනුමක් තියෙන හටපාඩමින් ඉතිහාසයත් වර්තමානයත් අනාගතයත් තුනම පිළිබඳව කියන්න පුළුවන්කම තියෙන අනාගතයේ දකින නිසි කලමනාකරණයක් තියෙන නීතිය ගැන අවබෝධයක් තියෙන මේ මිහිපිට ලංකාවේ ඉන්න එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ පමණයි. පාර්ලිමේන්තුවට ගිහිල්ලා කැමැටික කණ්ඩවත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඕපදූපයක් කියන්නවත් නෙමෙයි අපිට මේ පාර්ලිමේන්තුවේ යවන්න පුද්ගලෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු ක්‍රමයේ ශක්තිමත් කරන්න පුළුවන් ලෝකයේත් එක්ක සම්බන්ධකම් තියෙන අනෙක් දේශපාලන පක්ෂ නායකයෝ අද gedara hitiyat පිළිගැනීමක් ඇතුව කතා කරන දුරකතනින් හරි සම්බන්ධ වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායික පමණයි. මේ නිසා නිකම් පුස්සෙක් යවලා ඩන්නේ අපි සියලු දෙනා මේ ඒකමතිකව තීන්දුව කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට යා යුතුයි එතුමා වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. අනපේක්ෂිත හදිසි අනතුරකින් ආබාධිත තත්වයට පත්ව සිටින තිමන්සා විහාරයේ දියණිය පිළිබඳව පසුගිය දින අප සිදු කළ අනාවරණින් අනතුරුව බොහෝ පරිත්‍යාගශීලීන් ඇය වෙනුවෙන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලකින් සෙනෙහස තිලින කරන්නට සියත අප පසුගිය දිනක ඔබට ඇරයුම් කළා. රිය අනතුරකින් අදවන විට ජීවිතේ බලාපොරොත්තු දහස් ගණනක් සිර කරගෙන සිටින බකමූණ උරුබැඳි සියඹලාවේ තිමන්සා විහාරී පුංචි දියණිය පිළිබඳව පසුගිය දිනක සියත ප්‍රවෘත්ති තුලින් අපි ඔබට අනාවරණය කළා. අප ඔබ වෙතගෙන ආ එම පුවත පළදරමින් පුංචි තිමන්සා වෙනුවෙන් සෙනෙහසේ දෑත දිගු කරන්නට ඒ මොහොතේ සිට බොහෝ දිනක් ඉදිරිපත් වී තිබෙනවා. මේ හැම මාසෙම රෝමයේ ඉඳන් මේ ජගත් මහත්තයා මේ රුපියල් 10000 ඔයාලට
තිමන්සගේ පෞලේ සමාජිකයින්ට සෝසුසුම් මැද සැනසුම් සුසුමක් හෙලන්නට මහත් ශක්තියක් වූ රට පුරා ලොව පුරා විසිර සිටින සියත ප්‍රේක්ෂක ඔබේ හෘදයාංගම භාවය කවදත් අප අගය කරන්නේ ජනතාවාදී මාධ්‍ය වාර්තාකරණයක පෙරගමන් කරුවා ලෙසයි. රටවට අපවත් කිහිපයක් දැන් අහුන්කල්ල පොලිස් වසමේ කටුවෙල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වලදමා තිබූ විදේශීය නිෂ්පාදිත බෝරදුල වර්ගයේ ගිනියවියක් සහ ජීවපතුරුමක් අහුන්කල්ල පොලිසිය නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැකපිට පුත්කලයක අතරංගුවට ගෙන ඇති අතර අදාළ පුත්කලයා මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් වසර 15ක සිරදඬුවම් ලබා පසුව අපමත මුදාහැරි පුත්කලෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පදික මරුව මතින් මාර්ගය හරහා මරුවෙමින් සිටි පාසල් දරියක් අනතුරටපත් කර ඇති බව දිමුල පොලිසිය පවසනවා. ඊයේ පසුරුවේ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිළ මහාවිද්‍යාලය අසල පදික මරුව මතදී. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ හැටන් කොටගල ස්ටොනික් ලිප් වතුයායේ දමිළ මහාවිද්‍යාලයේ ධාවන ශ්‍රේණියේ ගුණම ලපන 13 හැවිරිදි සිසුවියක් බවයි පොලිසිය සඳහන් කළේ. දකුණු කළුතරේ පොලිසියට ලද තොරතුරක් මත ඒ සවස කළුතරේ කටුකුරුඳ බස් නැවතුම්පලේ සැක සහිත ලෙස සිටි පුත්කලෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ලක්ෂ 13ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 100ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මොහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමවලදී මෙම චාවාරම දැනට කළුතර බන්ධනාකාරී සිටින ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය චාවාරම්කරුවෙකු වන බබී නැමැත්තාගේ මද්‍රව්‍ය චාවාරම මොහු විසින් සිදු කරගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳ සැලකට පැමිණි කාන්තාවක් තම කුඩා දරුවා යොදවා එහි ඇති රන්පාණ්ඩ සොරා කරන ආකාරය එම වෙළඳ සැලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. පොළොන්නරු දිස්ත්‍රික් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිය පෞද්ගලික ධනයෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ සිටින ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම් ලැබී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් සහ පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. व्यापारिक पुआत विशेषांकीय तय ජාතික තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස අසම සම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ SLT මොබිඩල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මාස පළමුවනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කිරීම සිදු කළා. මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රොහන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා SLT මොබිටෙල් විශාල දායකත්වයක් ලබා දෙන අතර තාක්ෂණයෙන් පණගැන්වෙන ආර්ථිකයක් සහ තාක්ෂණය පදනම් කරගත් සමාජයක් නිර්මාණය කිරීමට රජය ගන්නා උත්සාහයට මෙම ඓතිහාසික එකමුතුව ඉවහල් වනු ඇති. ශ්‍රී ලංකාතික ඩිජිටල් විප්ලවයේ හිමිකාරීත්වය ලබා ගැනීම සුසංයෝගයේ जायग्रहणी सर्वागमिक आशीर्वाद लबागिनीमे उत्सव लंका बैंक मूलस्थान गोडनगिल्ले लंका बैंक सभापति कांचन रत्वत्ते अतुलु नेलदहरिंगे प्रधानत्वेन නව වසරේ වැඩ ආරම්භ කිරීමත් සමග ලංකා බැංකු රන් කැකුළු ළමා ඉතුරුම් ගිණුම් රන් කැකුළු ස්මාර්ට් නමින් නව මුහුණුවරකින් එළිදැක්වූ අතර එම අවස්ථාවේ කුඩා දරුවන් 30 දෙනෙකු සඳහා නව රන් කැකුළු ස්මාර්ට් ගිණුම් ප්‍රදානය කිරීමද සිදු වුණා.
දැවන්ත කාර්යභාරය කරන ආයතනය තමයි ලංකා බැංකුව. මේ ලංකා බැංකුව මේ ජාතික කාර්යභාරයේදී රට නගා සිටීමේ වැඩපිළිවෙළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන අභියෝගය අපිට මුහුණ දෙන්න සිද්ධ. අත්ත වශයෙන්ම සන්තෝෂයි කියන්නේ. ඉතින් මේ තත්ත්වය යටතේ ලංකා බැංකුව ක්‍රියාත්මක වුණා විශේෂයෙන්ම සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිසි විදිහට අපිට උපදෙස් දුන්නා. අපි අවුරුදු කීපයකට කලින් අලුත් අවුරුද්දට සුබ පතන කොට පණිවිඩය යවන්නේ සාමය සතුට සම්පත පිරි සුබ නව වසරක්. අද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට තමයි අපි එකිනෙකාට ප්‍රාර්ථනා කරන්නේ. ඒත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශයේ මින්නිමාවට පත් වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු අපගේ දහවල් පුවත් විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.